අයිබෝවන් කිස්තු වර්ෂ 2020 වූ මාර්තු මාස 30 වෙනි සඳුදා දවසේ පාන්දර 3:05 මිනිත්තු 48ට ගුරු ග්‍රහය එනවා සෙනසුරුට අයත් මකර රාශියට. ගුරුට මකර රාශිය නීචයි. මේ පිළිබඳව වැඩි විස්තරයක් මම කරන්න බලාපොරොත්තු වෙනවා. මේ 30 වෙනිදා ඇවිල්ලා ඒ කියන්නේ මාර්තු 30 මකර රාශියට ඇවිල්ලා සෙනසුරුගේ නැවත වක්‍ර වෙන්න පටන් ගන්නවා හරියටම මේ 16 වෙනිදා. ආ මේ 16 වක්‍ර වෙන්න පටන් ගන්නවා. ඒ වක්‍ර වීම නිසා නැවත ජුනි 30ට ධනු රාශියට නැවත එන ඒ වක්‍ර වීම තුලින්. එහෙනම් බලන්න මාස 3කින් නැවත ධනු රාශියට මේ ගුරු වෙනවා. මේ ගමනේදී විශේෂයෙන් ලග්න පහකට සුබඵල උදා කරනවා මකර රාශියට ගමන් කිරීමේදී. ඒ සුබඵල දෙන රාශි පහ වන්නේ උෂම කටක කන්‍යා ධනු මීන. උෂම කටක කන්‍යා ධනු මීන මෙන්න මේ ලග්න පහට සුබඵල දෙනවා ගුරු. ගුරු කියන්නේ කොහොම ග්‍රහයෙක්ද? ගුරු නීච අය කාගේද? එලිසබත් මහරජින, 6 වෙනි ජෝර්ජ්, රනිල් වික්‍රමසිංහ, ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමා, ෆිදෙල් කාස්ට්‍රෝ, ඒ වගේම දිනේෂ් ගුණවර්ධන ඇතිතුමා. මේ කාගේ ගුරු නීචයි. ගුරු නීච වුණාම තමන්ගේ ජීවිතේ බැබලෙනවා. මෙන්න මේ රාශිය නීච. දැන් ඒකයි මේ ග්‍රහයෝ 9 දෙනා ගැන කතා කරාම රාහු කේතු ඇර එයාලා ඡායාග්‍රහයන් අනිත් 7 දෙනා මේ සෞරග්‍රහ මණ්ඩලය අපි ගණන් ගන්නෙ. මෙතන වැඩියෙන්ම විශාලත්වයෙන් වැඩිම ග්‍රහය තමයි බ්‍රහස්පති. මහා පොළොව වගේ මේ මුළු ලෝකෙම තියෙන පුතිය වගේ 1368 ගුණයක් විශාලයිලු මේ බ්‍රහස්පති දිව්‍ය රාජය. ඒ බ්‍රහස්පති දිව්‍ය රාජය කියන්නේ දෙවියන්ගේ බමුණුගේ වැඳුම් පිඳුම් ලබන ග්‍රහය ඇටියට ජ්‍යොතිර්විද්‍යාවේ ගුරු ග්‍රහය නම් කරලා තියෙනවා. ඉතින් මේ ගුරු නීච වීම උච්ච භවන කටක රාශිය ගමන් කරනවටත් වඩා සුබඵල දෙන බව අපිට ඔප්පු වෙලා තියෙන. ඒ නිසා තමයි මම පැවසුවේ උදාහරණ කිහිපයක්. මුළු ලෝකයක්ම භාගයක් යටත් කරගත්ත 6 වෙනි ජෝර්ජ්ජ් ගුරු නීච නම් තාමත් ලෝක රටව ගන්නා පාලිගෙන ඉසිපත් මහරජිනේගේ ගුරු නීච නම් මේ රටේ අගමැති වෙච්ච රනිල් වික්‍රමසිංහේ ගුරු නීච නම් මේ රටේ සභානායක වෙච්ච දිනේෂ් ගුණවර්ධනේ ගුරු නීච නම් ෆිදෙල් කාස්ට්‍රෝ කියුබාවේ අසහාය නායකයා හිටපු එතුමාගේ ගුරු නීච නම් දැන් අපේ රටේ ජනාධිපතිතුමාගේ ගුරු නීච නම් එහෙනම් මේ ගුරු නීච වීම මොනතරම් බලයක්ද? මට කියන්න තියෙන විශේෂයේ ඔන්න මෙන්න රාජ්‍යෝගමකුත් නැතත් අම්මේ තාත්තේ ඔබට දරුවෙක් බලාපොරොත්තු වෙනවා නම් දින සම්පූර්ණ වෙලා තියෙනවා නම් මාර්තු 30 වෙනිදා ජුනි 30 අතර වක්‍ර වෙන්න පටන් ගන්න කලින් ඕන ජුනි 30 වක්‍ර වෙනවා. මාර්තු 30 ජුනි 30 අතර මේ ගුරු ග්‍රහය ලග්නෙට තියලා මකර රාශියේ සිසේසියන් සත්කම්බලි දරුපතක් ලබා ගන්නව නම් ඒ දරුවගේ අනාගතේ තාසුබ වෙනවා. මම මේ කතා කරේ ලෝකේ රාජ්‍ය නායකයන්ගේ කේන්දර කීපයක් පමණයි. මේ ගුරු නීච වීම තුළින් ව්‍යාපාර ශිස්සේ අති දැවැන්ත මහා ධන කුවේරයන්ගේ කේන්දර මම පරික්ෂා කරලා බලලා තියෙනවා. ඒක නිසා මේ ගුරු නීච වීම ලේසි පාසු වැඩක් නෙවෙයි. හැබැයි මේ ගුරු නීච වුණාට වැඩක් නැහැ. ගුරුගේ මහා දසාවක් ලබන්න ඕන උප්පත්ති යෝගකාරක වෙලා. එතනකොට තමයි මේ ගුරුගේ සුභඵල ගොඩක් අපිට ලැබෙන්නේ. ගුරු සුභඵල දෙන්නේ 2, 5, 7, 9, 11 යන නිසා තමයි මේවර මේ ලග්න පහට සුභ වෙන්නේ. එතකොට මේ ගුරු මහා දසාවක් යන කෙනෙකුට කහවස්ස රත්තරම් පළඳිනවනම් පුෂ්පරාග මාණික්ය පළඳිනවනම් බොහෝ සුභඵලත් වෙන බව පෙන්වා දෙනවා. තෙරුවන් සරණයි.